ලංකාවාසී ලෝකවාසී මාගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂ පින්තුනි විශේෂයෙන්ම දවසේහි ඔබ අමතන්නට හෝ කතා කරන්නට නැතිනම් අපගේ මේ ආනන්ද ටීවී නාලිකාව ඔස්සේ යම් යම් කරුණු කාරණා ටික සිහිපත් කරන්නට මම බලාපොරොත්තු වෙනවා. මීට පෙර අවස්ථාවලදී පවා අපිට සිහිපත් කරන්නට යෙදුණු කාරණා සැලකිල්ලට අරගෙන අපි සම්බන්ධයෙන් තොරතුරු සිහිපත් කළා. ඒ වගේම දැන් අපි දවස් ගණනාවක් තිස්සේ නිහඬව නිශ්ශබ්දව හිටියා. ඉතින් අපි ලංකාවේ සිටින සෑම දිසාවකම සිටින සිව්වන පිරිස මා සමග කතා කරමින් එවාගේම විදේශීය රටවල්වල සිටින අපේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්වතුන් මා සමග කතා බස් කරමින් යම් යම් අදහස් සිහිපත් කළා. සමින් වහන්සේ මේ අවස්ථාවේදී පුළුවන් විදියට මිනිසුනට බුදුහාමුදුරන්ගේ දහමේ තියෙන කරුණු කාරණා ඔස්සේ හිතලා මතලා කටයුතු කිරීම සඳහා උපදෙස් අවවාද අනුශාසන ලබා දෙන්නටයි කියලා. ඉතින් එහෙම මහිත් මං විශේෂයෙන් දන අපිත් එක්ක ඉන්න ඒ විශාල ජනතාවක් ඉන්න අපේ මේ අපේ බෞද්ධ පදනම එක්කලා බැඳිලා ඒ වගේම අපේ දහම් මාර්ගය එක්කල එකමුතු වෙලා විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට ලොකු බරපතල ගැටලු නෑ මේ සම්බන්ධයෙන්. මොකද යාල ධර්ම මාර්ගයේ ඉන්න නිසා ඒත් ඇතැම් අය ධර්ම මාර්ගයේ හිටියා හිතේ දියුණුවක් නැති නිසා වෙන්න යන් තැන් වලදී මේ ඔය වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව ඒ වගේම සමහර විටක තමන්ගේ කනගාටු දුක ඒ වගේ අවස්ථා කතාවෙත් පැහැදිලි වුණා සමහර අය ඉදිරිපත් කරනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ දහම්මට අනුව සෑම දෙයකම සදාකාලික පැවැත්මක් නැහැ කියන එක තමයි අපිට දහම තුල කියා දීලා තියෙන බුදුහාමුදුරුව. ස්ථිර පැවැත්මක් නැහැ කියන එකනේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණයට යටත්ව තමයි මේ ජීවි අජීවි සියලුම දෑ මේ ලෝකේ ක්‍රියාත්මක වන්නේ. ඉතින් මේකේ ඇත්ත යථාර්ථය තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ජීවත් වෙන පරිසරය එක්කලා කටයුතු කිරීමේදී මේ යම් යම් අයගේ මේ මනසට ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳව තමයි මෙතනදී මම සිහිපත් කරන්නේ. අදූරදර්ශී ක්‍රියාකලාප පිළිබඳව සිහිපත් කරනවා. ඒ නිසා මේ මගේ මේ අවවාද ටික අහලා මේ පින්නතුගේ හිතයිසින් යාළුවන් එහෙලියන් සහ අනිකුත් අයට මේක අහන්නට සලස්සන්න තාක්ෂණය ඔස්සේ බැලුවන් පස්සේ මේ විෂය කරන්න වෙන අයට යවන්න බලන්නේ කියන්න අහන්නේ කියන්න එතකොට මනසට යම් කිසි අදහසක් ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්නතුළු විශේෂයෙන්ම මාසේ කටයුතුයි අපේ රටේ දැන් මේ වෙනකොට ශාල් ව්‍යාකූලත්වය නිර්මාණය වෙලා තියෙනවා. ශාල් මේ වශයෙන් මේකට ප්‍රධානම හේතුව තමයි බුදුහාමුදුරන්ගේ මේ දහම් මාර්ගය අනුගමනය නොකිරීම සා බුදුහාමුදුරු කියා දුන්නු බුදු මග නොයෑම. ඒ කියන්නේ මේ අවුරුදු 30ක් 40ක් වගේ මේ කාලපරාස්සේ ඉඳලා මිනිස්සු බුදුහාමුදුරන්ගේ දහම අනුගමනය කරන්නේ නැහැ. වැරදි මිත්‍යා දෘෂ්ටි කෝණවල තමයි ඉන්නේ. පුළුවන් පරිම මේ වශයෙන් මේ අකුසල් මූල ධර්ම වලින් පෙළිලායි ඉන්නේ. එහි උච්චතම අවස්ථාව වැඩිම අවස්ථාවදී තමයි මේ ගැටලුවට මුහුණ පාලා තියෙන්නේ. ඉතින් මේ රට අරාජික වෙන්නට නම් ඒ රාජ්‍ය පරිපාලනය කරන අය රට නායකත්වයේ සපයන අය නිවැරදි විදියට බුදුහාමුදුරන්ගේ මේ ධම්මග අනුගමනය කරන්නට ඕනේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඉතින් අතීතයේ යම් ක්‍රම අපේ රට ආරක්ෂිත වෙන්න තිබුණා. විශේෂයෙන්ම අපේ ලංකාවේ බුදුහාමුදුරන්ගේ දහමට අනුගත වෙලා වැඩ සැලසුම වෙනව නම් චාම් සරල අල්පේච්ඡ ජීවන පැවැත්ම සිදු වෙනව නම් මහ ලොකු දේවල් වේද ආර බුදුහාඳුරු කියලා සමහර ඒකේන භෝගේන බුඤ්ජෙය දීහි කම්මන් තයෝජයේ
චතුත් තංච නිදාපේය ආප දාසුභවිස්සති මෙ බුදුහාඳුරු කියා දීලා තියෙනනේ. තමන් උපයන ධනය ධාර්මික විදිය සම්පාදනය කර ගත්තහම ඒවා මේ කළමනාකරණය කරගන්න විදිහය. අපි ජීවත් වෙනකොට කන්න බොන උමනා ටික නිෂ්පාදනය කර ගැනීම, තමන් ගෙවතු වගා සංකල්පය ඇති කර ගැනීම, ගෙවැත්තේ වවා ගැනීම, ඊට කන්න බොන උමනා ටික තවත් කොට ඒක පින් දහම් වෙනුවෙන් යෙදවීම, පින් කරගන්න පැපේ ජීවිතයට තෙරුවන්ගේ ආශිර්වාද ලබා ගන්න සහ ධර්මාබෝධය කරා යන්නට පින් කරගන්නට ඕනේ. ඒ නිසා තමයි කොටස වෙන් කරනවා ඒ ධාර්මික වැඩ වෙනුවෙන්, පුණ්‍ය කටයුතු වෙනුවෙන්. එහෙමයි අපේ අතීතේ වැඩ හිටියෝ කටයුතු කළේ. හාල් ටික ගත්ත හාල් වලින් පොඩි මිටක් වෙන් කරන වෙනම පින් හාල් කියලා. එහෙම අපේ ක්‍රමය අනුගමනය. හරි හරි ලස්සනයි අතීතේ අපි වැඩ හිටියෝ ජීවත් වෙච්ච විදිය. ඉතින් එහෙම වෙන් කළා. ඊට පස්සේ තව කොටසක් දරුවන්ගේ අනිකුත් දේවල් වෙනුවෙන් ඇඳුම් පැළඳුම්, ඊට පස්සේ යාළගේ යම් යම් පහසුකම් වෙනුවෙන් ඒව වෙන් කරගත්ත, කළමනාකරණය කළා. ආපදා සුභවිස්සති, යම් කිසි ආපදා විපත් කියන දේවල් සබාධම් මිනිසුන්ගේ තියෙන අධර්මිෂ්ඨ භාවය මත සිද්ධ වෙනවා. මේ පංච දුස්චරිත වෙනකොට, මිනිස්සු අධාර්මික වෙනකොට, මිනිස්සු මේ පරිසරය විනාශ කරනකොට, ඒ වගේ සබාධමින් එල්ල වෙන ආපදා තත්ත්වයන් තියෙනවා. ඔය සුනාමි කියලා අපි ආගේ නායනෝ ගම්වතුර ගලනවා, සුලි සුනඟ එනවා, අධික ග්‍රීෂ්ම කාලයෙන් උෂ්ණත්වය වැඩි කාලයෙන් මේ වගේ ඇවිල්ලා ආපදා වෙනවා. ඒ වගේ විශාල වසංගත එනවා. කර්ම නියම ධර්මයක් එක ගොඩනැගුණු මේ ආපදා තත්ත්වයන් ආවහම ඒවට මුහුණ දෙන්න පවුල් ඒකකයේ සූදානම් වෙලා තියෙන්නට ඕනේ. දැන් පවුල් ඒකකයේ සූදානම් වෙලා නැහැ. ඒ වගේම ඒ සඳහා රාජ්‍ය ආයතන සූදානම් වෙලා නැහැ. රට සූදානම් වෙලා නැහැ. එහි ප්‍රතිවිපාකය මේ අපි විඳවන්නේ. ප්‍රතිවිපාක. තව බුදුහාන් බලන්න. මේව මේ කිතුණු ආගමේ කියන්නේ නැහැ. මේ කාරණාව ඉස්ලාමීය ආගමේ කියන්නේ නැහැ. මේ කාරණාව හින්දු ආගමේ කියන්නේ නැහැ. සමේ මිත්‍යා දෘෂ්ටික ආගම් වලින් අපිට පළක් නැහැ. නමුත් මේ මෝඩ යම් යම් පිරිස් මේ මිත්‍යා දෘෂ්ටික ආගම් වලට ආවඩා ඉපස්සේ යනවා. ඒ ජන කොටස් අපි ආශ්‍රය කරනවා තමයි. ඉන්දේ මාත් එක ෆාදර්ස්ලා ඉන්නවා, Hindu අය ඉන්නවා, හැම අය මාත් එක්ක ආශ්‍රය කරනවා. නමුත් මේ මිනිස්සුන්ගේ මිත්‍යා දෘෂ්ටික සංකල්පන අපේ ඔළුවේ නැහැ. මේ මිනිස්සු ඉස්සරහම මම කියනවා ඔගොල්ලෝ මේ ඔය මිත්‍යා දෘෂ්ටි සංකල්පන ඔළුවේ තමාගෙන කටයුතු කිරීම තුළ මරණයෙන් පස්සේ යන්නේ සතර මහා පායටම, වෙන මොකක් යන්නේ නැහැ. ඒක මම කිලිම කියනවා. නමුත් මේ මිසදිතුව අදහස් වලින් ඔළුව කුම්බා ගත්තහම කවදාවත් මේ පව් ගෙවලා අවසන් කරන්න බෑනේ. ඉතින් කොහොම නමුත් අපි මේ අපේ බුදුදහම ඉන්න අය ඒවා අනුගමනය කරලා ඒවා හොඳයි හොඳයි කිය කිය පස්සේ යන මහා මේ වසල පිරිස ඉන්න ලංකාවෙත් ලෝකේ පුරා. එනිසා විශේෂයෙන්ම බුදුහාමුදුරන්ගේ වැඩපිළිවෙල අනුව හොඳ ජීවන පැවැත්මක් ගැන කියා දීලා තියෙනවා. ඉතින් මේ අනුගමනය නොකිරීම තමයි මේවට ප්‍රධානම හේතුව. ඉතින් විශේෂයෙන්ම බුදුහාමුදුරන්ගේ දහම මනසට ගත්තහම ඉතාමත් වටින මේ වෙලාවේ බුදුහාමුදුරන්ගේ බණ අහන්න කට්ටිය, ඒ වගේම බුදුගුණ මෙනෙහි කරන්න, භාවනා ආදී කටයුතු වල යෙදෙන්න, ඒ වගේම මේ රට හැටියට මේ අපිට මේ සුදුසු මේ රටේ හරි පරිපාලන ක්‍රමවේද අපේ ලංකාවේ නැහැ. සුදුසු රාජ්‍ය නායකයෙක් නැහැ. පරිපාලන තන්ත්‍රයක් නැහැ. සා ඒවා ඉතින් අපේ යම් යම් මේ ග්‍රාමීය මිනිස්සුන්ගේ ඉඳලා මිනිස්සු මේ කරන එක එක පක්ෂ බදාගෙන කරන දේවල් විපාක මේ විඳවන්න පොදුවේ කාට එකද විඳවන්න වෙලා තියෙනවා. ඉතින් නමුත් විශේෂයෙන්ම මේ පිරිස මේ වැඩ කිරීමේදී තාවකාලික මේ වශයෙන් දුරදිග නොබලා කටයුතු කිරීමේ විපාක රටක් පාලනය කරනකොට බුදුහාමුදුරන්ගේ දහමේ උපදේශ පිළිපදින්න ඕනේ. එහෙම දේවල් වෙලා නැහැනේ. ඉතින් ඒ වගේම තමයි මේ රටට නුසුදුසු නොගැලපෙන අධික සංවර්ධන කටයුතු කළා. ඉතින් පහුගිය කාලේ අපි දන්නවා වරායවල් හදනවා, ගුවන්තුඩු පොටවල් හදනවා. පින්නතුනේ මේ සාමාන්‍ය මිනිස්සු මේ අපේ සම්පත් යොදාගෙන ඔය නිෂ්පාදනය කරන ඇතැම් දේවල් පරිසරයට අහිතකර දේවල් බොහෝ කාලයක් පවතින්නේ නැහැ, පවත්වා ගන්න බෑ.
විශේෂයෙන් දැන්ට ඔය ඛනිජ තෙල් සම්පත කියන එක තියෙන ලෝකේ පුරා ඒක ක්‍රියාත්මකයි. නමුත් ඒ රටවල් වල ඒක ඉවරුනන් පස්සේ මිනිස්සුන්ට උන් හිටි තැන් නැහැ, කන්න බොන්න නැහැ. මහා දිනු රටවල් බවට පත් වෙනවා ඒගොල්ලන්. ඔය මහා පොළොවේ තියෙන සරු දේවල් ටික අරගෙන ඔය ඛනිජ තෙල් සම්පත් නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. ඒක ගන්න පුළුවන් තැන් තියෙනවා. නමුත් පාරිසරික විද්‍යාඥයෝ කියනවා ඒව ගත්තහම වෙන අනාගතේ විපාක ගස් කොළන් හදාගන්න බෑ, වතුර ටික නැති වෙනවා, වතුර බොන්න නැති වෙනවා වගේ විශාල අනිතු විපාකයකින් ලැබෙනවා. ඔය දියුණුවයි කියන සම්මත රටවල් වලට ওই තත්ත්වෙ මුහුණ දෙන්න වෙනවා අනාගතයේදී. උන් හිටි තැන නැති සරණාගතයෙ මිදි ලංකාවට සමහර විට ඒගොල්ලෝ ඔක්කොම පැනලා ඉන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා ඒව බොහෝ කාලයක් පවතින්නේ නැහැ. ඔය ඛනිජ තෙල් සම්පත් වෙන විදුලිය ඔය තාක්ෂණිකය කියලා අපි කෑ ගහලා කතා කරන දේව බොහෝ කාලයක් පවතින්නේ නැහැ. ඉතින් අපේ සිංහලයේ වරද්දගත්තේ තැනක් තමයි අර බටහිර චින්තනයේ ඔලුවට ආවන් පස්සේ, සුදු ජාතිකයන්ගේ මානසිකත්ව ඔලුවට ආවන් පස්සේ මේ මිනිස්සු මේ මහ පොළොවේ පය ගහලා යන්නේ නැහැ. ඒ තරමටම සිංහලයා උද්දච්චයි. ඒ තරමටම සිංහලයා කියන කෙනා කට්ට කපටි කෛරාටික වෙච්ච මහා වසල ජාතියක් මේ සිංහලයා කියන්නේ. ඉතින් ඒක හන්දන් සිංහලයා කිසිම දෙයකින් සෑහීමට පත්වෙන ජාතියක් නෙවෙයිනේ. මිනිස්සු 1000ක් 1000ට දෙන්නේ වගේ හොඳයි ඉන්නවා. අනිත් ඔක්කොම මේ වැරදි මාර්ගවල යන පිරිස්, අධාර්මික ජීවත් වෙන අය. ඒ නිසා මේ සදාකාලික ලෙස මේ තෙල් සම්පත්තියේ නැහැ. ඒ නිසා ඒවා අත්‍යවශ්‍ය දේවල් බලලා කළමනාකරණයක් කරගත්තා නම් මේ රටේ යම්කිසි පැවැත්මක් සිද්ධ කරගන්න දුන්නා. ඒ මිනිස්සුන්ගේ ජනගහනයට සමාන මේ රටට වාහන ගෙනාවා. වාහන බයික් ගෙනා, වාහන වෑන්, විවිධ නවීන සුපෝපභෝගී වාහන ගෙනාව. කාට මේ මහා ධනවත් පැලැන්තිය නිර්මාණය කළා මේ රටේ? මිල මුදල් ඕන, සල්ලි ඕන, සල්ලි මත තමයි අපේ ජීවිතේ පවතින්නේ කියලා මහා රැල්ල මේ රටේ හැදුවා. මිනිස්සු මහා පොළොවේ පය ගහලා ජීවත් වෙන්න හොඳ නැහැ, වතුර ටිකක් පෑගෙන්න හොඳ නැහැ, මේ සබාධන් හුලන් ටික ඇඟට වැදෙන්න හොඳ නැහැ. මේ වගේ සංස්කෘතියක් නිර්මාණය කළා. ඒක හන්ද මේ ඔක්කොම වගේ කියන මේ පාසල් අධ්‍යාපනයේ ඉන්න පිස්සු ටික, අධ්‍යාපන ශාස්ත්‍රවල ඉන්න මේ පිස්සු ටික, මේ රටේ මේ පරිපාලන තන්ත්‍රයේ ඉන්නෙම ඇත්තටම මේ සාමාන්‍ය අපි උගත් කියන වචනයෙන් භාවිත කරන උගත් මිනිස්සු නෙමෙයි. තාමත් ආත්මාර්ථකාමී පටු දැක්මක් තියෙන මහ පිස්සු ටිකක් ඉන්නේ. මේ පිස්සු රැළ තමයි මේ රට පාලනය කරන, මේ රටේ නායකත්වය. පාසල් වලට විදුහල්පතිවරු කියලා පත් වෙලා ඉන්න මහ පිස්සු ටිකක්, මන්ද බුද්ධි පිස්සු ටිකක්. රාජ්‍ය ආයතන වල එහෙමයි. ඉතින් මේ 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 රටේ ත්‍රිවිධ හමුදාව ගත්තාම එහෙමයි. දැන් ත්‍රිවිධ හමුදාව බලන්නකෝ. රටේ ආරක්ෂාවක් කියන එකක් තියෙනවා. මේ ආරක්ෂාව ක්‍රියාත්මක වෙන්න ඕන සාමාන්‍ය සිවිල් පුරවැසියෝගේ ජීවිතය රක්ෂණය වෙන්නටනේ. ඉතින් ඒ ජීවිත ආරක්ෂා කරන්නේ නැහැ. සාධාරණ බොහොම නිහඬව ඉන්න මිනිස්සුෙකුට කමේ ජීවත් වෙන්න බෑ. ඒ මිනිස්යාගේ දේවල් ටික හොරගම් කරනවා, බේබද්දු වැඩි වෙලා තියෙනවා, කුඩුකාරයෝ වැඩි වෙලා තියෙනවා. පොලිසිය පැමිණිල්ලක් කළාම පොලිස් කාර්යයෝ ඒවට නිසි දඬුවම් ලබා දෙන්නේ නැහැ. කුඩු ගහනකේ ගමේ හිටිය ඌ අරගෙන ගිහිල්ලා දින කිහිපයක් තියෙනවා, ඇපතිලා නිදහස් කරනවා. බලන්නකො මේ රටේ නීතිය. එතකොට මේ නීතියේ පරමාධිපත්‍යය ගත්තාම මේ මිනිස්සුන්ට ඇත්තටම හොඳ මිනිස්සු ජීවත් වෙමින් පරිසරයේ තියෙන්න බෑ. අවසාන පිළිසරණ එතනනේ තියෙන නීතිය අනුව සම් නීතිය අද දේශපාලනය කරණේ වෙලා ඒ පැලැන්ති වලට පමණ නීතිය ක්‍රියාත්මක. සා නීතිය තුළ අපි රැකවරණයක් නැහැ. පහුගිය කාලවල අපි දන්නෝ රටේ මේ ඇති උනායි යුද්ධ පිටිය වගේ තත්ත්වයක් ඇති උනා යම් යම් මිනිස්සු කැරලි නිර්මාණය වීම එක්කලා මරාගත්තා. ගෙවල් ගිනි තිබ්බා. කො මේ රටේ ක්‍රියාත්මක නීතිය? එතකොට මේකේ එහෙම නීතිය අපිට තියෙනවා මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද? හරියට නීතිය මේ රටේ තියෙනවා නම් මිනි මැරුම් වෙන්න පුළුවන්ද? දැන් මේ කුඩුකාරයෝ ගංජකාරයෝ අල්ලගෙන ගිහිල්ලා මේ මිනිස්සු දාස් කීපයක් තියාගෙන දේශපාලන හිතවත්කම් අනුව මිනිස්සුන්ගේ සල්ලි භාගය අනුව දැන් පොලිසියේ ඉන්න සමහර මිනිස්සු ඉන්නවා මේ කුඩුකාරයන්ට සහයෝගය දෙනවා. කුඩු පොලිසියෙන් කුඩු ගෙනහලා දෙනවා. ඒ මිනිහ ගමේ බිස්නස් එක කුඩු බිස්නස් එක කරන පොලිසියට පගාව දෙනවා. ඉතින් කොහොම ජාතිය අපේ රට. ඒ නිසා කුඩුකාරයෙක් ගත්තාම සාමාන්‍ය ක්‍රමේ මිනිස්සු පුනරුත්ථාපනය කරන්න ඕන. එළියට දාලා හරියන්නේ නැහැ. තියාගන්න බන්ධනාගාරගත කරන්න ඕන. මැරෙන තුරු කන්න බොන්න දෙනවනම් ගුවිතැනට අරගෙන හේම් පිටි කරලා කුඹුරු කරවලා අස්වැන්න නෙලාගෙන ඒගොල්ලන්ගේ වැඩ ගන්නට ඕන. ඒ කෘෂිකර්මාන්ත හුරු පුරුදු කරන්නට ඕන.
ප්‍රධාන පුරපසළ ඔසක් පොහොය යාමපස උදුවතින් සරසලා ඒ සියලු බන්ධනාගාරවල ඉන්න අය ભેදිකෙන් තොරව මිනිමැරුමට ලක් වෙච්ච අය පවා අරගෙන එක තැනකට ඒගොල්ලන්ට බණ කියා දෙන්න සීලෙහි පිහිටවන්න ඕන ඊළඟට භාවනාවල යොදවන්න ඕන අන්න එහෙම මේ මිනිස් මනස පුනරුත්ථාපනය කරනවා කියන්නේ. ඒ දේවල් අද නිකන් ශෝභනයට වෙනව සමහර තැන්වල අපිට පේනවා. බන්ධනාගාරවල ප්‍රධාන පොහොය අරගෙන බොරුවට ශෝභනයට මාධ්‍යවලට දමලා පෙන්නනවා එච්චරයි. ප්‍රායෝගික වැඩපිළිවෙළ ඒවයි නැහැ. නීතියෙන්ම නීතියෙන් මේක හදන්න ඕන නීති ප්‍රතිපාදන හදන්නට ඕන. ඒ නිසා සිරබත් වෙලා මේ කුඩුකාරය නැවත නිදහස් කළාම ගමේ බිරිඳ ඉන්නවා, ඒ බිරිඳට ඉන්න දෙන්නේ නැහැ, ළමයින් ළමයින්ට ඉන්න දෙන්නේ නැහැ, ගහනවා මරනවා. අනිත් මිනිස්සුන්ගේ ගෙදර භාණ්ඩයක් තියාගන්න බෑ, හොරකම් කරනවා. පොල් ගහක පොල් ටිකක් තියාගන්න බෑ, හොරට කඩලා විකුණලා කුඩු ගහනවා. පොලිසිය ගිහිල්ලා කිව්වන් පස්සේ ඒවට රැකවරණයක් නැහැ. ඉතින් ඒක නිසා ඒ වගේ මිනිස්සු මේ රටේ නීති නැහැ නීති හදලා අර මාම තක්කල විදියට ඒ මිනිස්සුන්ගේ වැඩ අරගෙන කුසකර්මාන්තයේ දායකත්වය අරගෙන වැඩ ගන්නවා. මේ රටේ ඉඩම් තියෙනවා, කුඹුරු වවන්න පුළුවන්, ගොවිතැන් කරන්න පුළුවන්, එළවලු වවන්න පුළුවන්, කොම්පෝස්ට් හදන්න පුළුවන්. ඒ ක්‍රමවේද වලට අර එයාලගෙන් ගන්න තියෙන ශ්‍රමදායකත්වය ගත යුතුයි. එහෙම එයාලා හදන්න ඕන. නැතුව මේ රට හදන්න බෑ. ඒ වගේම නීති පවා ගොඩා අඩුපාඩු තියෙන සමහර තැනක මට වාර්තා වුණා. පේතර ස්ථානයක විදේශීය ස්වාමීන් වහන්සේලම ඇවිල්ලා මේ රටේ බොහෝ පෙර පාසල් දහම් පාසල් උදව් පදව් කරපු ආයතනය ඉතින් විශාල වශයෙන් කරලා අවසානයේදී ඒ ස්වාමීන් වහන්සේට විශාල මඩපහරක් ගහලා ඒ ආයතන පවා ගිනිබත් කරලා විනාශ කරන තත්වෙට මේ ඇතැම් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා සිව්වන පිරිසම එකතු වෙලා සංවිධානාත්මකව අරවට වෛරක්කාරකමින් ආයතන පුලුස්සා දැම්මා. අවසානයේ විදේශීය රටවල් වල ආපු ප්‍රභූන් කිය අපි කියන්නේ තාමත් ඉහළ අය, ඒගොල්ලෝ ගැටුම් වලට කැමති අය නෙවෙයි, මරා ගන්න වලට කැමති අය නෙවෙයි, ත්‍රස්තවාදයට කැමති අය නෙවෙයි. යාළ මට මතකයි ඒක අවස්ථාවකදී කිව්වනේ හාමුදුර අපි ජීවිතේට මේ ලංකාවට පය ගහන්නේ කියලා. ඉතින් මේ ලංකාවේ ඉන්න මිනිස්සු හොඳ නැහැ කිව්වා. ඒක ඇත්ත. මාත් පිළිගන්නවා. පින්නතුනේ මේ ලංකාවේ ඉන්න සිංහල කියන ජාතිය මානව ජාතිය ගැන කතා කරන්නේ ජාතිතුන් එහෙමයි, ක්‍රිස්තියානි එහෙමයි, මුස්ලිම් එහෙමයි, Hinduන් කියන අය එහෙමමයි. ඔය ASCII ඒගොල්ලන් 2% වගේ හොඳ අය ඉන්නවා. බහුතරයක්ම මිනිසාර මිනිසා ගරු කරන්නේ. බහුතරයක්ම වෛරයෙන් ක්‍රෝධයෙන් ඉර්ෂ්‍යාවෙන් මදමාලෙන් ඉන්න පිරිස. ඒගොල්ලන්ගේ කරුණාව දැන් මනුස්ස ජීවිතය තුළ මෙත්තා කරුණා මුද්දා උපේක්ඛා කියන එක අත්‍යවශ්‍යයි. මේ වයල ජීවිතවල නෑ. එනතේ සායි මිනිස්සු ඉන්න ටයිම් වල අපිට ජීවත් වෙන්න බෑ. සමහර බටහිර රටවල් ඒව නැති පැති ආයතන තැන් තියෙනවා, රටවල් තියෙනවා. නමුත් ඒව හොඳින් ක්‍රියාත්මක රටවලුත් තියෙනවා. ඉතින් බැලුවම් පස්සේ මේවා නැති වුණම් පස්සේ වෙන්නේ මොකද්ද? ඒ රටේ ඉන්න බෑ. මේ ලංකාවේ දැම ඇත්තටම සමහර අපේ සත්පුරුෂ දායක පිරිස් කියනවා හාමුදුර අපිට ජීවත් වෙන්න බෑ කියලා. ඒක ඇත්ත. මේ රට මව් බිම හරි වටිනව ලස්සනයි, ස්වභාවික පරිසරය හරි හොඳයි. ජීවත් වීම වාසය කිරීමට පතිරූප දේශ වාසෝච. ඒ නියම හොඳම පතිරූප දේශය තමයි ලංකාව ජීවත් වෙන්න ධර්මයේ පුහුණු කරන සිනුම් පාසුවන් තියෙනවා. හැබැයි පරිසරය හොඳයි, භූමිය හොඳයි, රට හොඳයි. හැබැයි මේ ජීවත් වෙන පරිපාලනය කරන ඒ වගේම මේ රටේ නීතිය හා ඒ සාමය පිළිබඳව ආයතන මේ හැම එකක්ම දූෂ්‍යයි, විනාශයි. මේ හැම එකකින්ම සාධාරණය යහපතක් අපේ රටට සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා විශේෂයෙන්ම මේ රටේ ඒ වගේ විශාල හානියක් වෙලා තියෙන වාහන ගෙනහල්ලා එහෙම බලන්නකො, ඇත්තටම මේ රටට අනාගත දැක්මක් තියෙන්නට ඕන. මේ 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 හැමදේම තාක්ෂණ නිර්මාණ වෙච්ච දේවල් බොහෝ කාලය පවතින්නේ නැහැ කියන එක ඔය ඉස්කෝලවල ඉන්න ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, විශ්වවිද්‍යාලවල ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට, විද්‍යාඥයින්ට ඒ ශාස්ත්‍රවල ඉන්න ඉහළ ඥානය තියෙනවා කියලා කතා මිනිස්සුන්ට මේ තේරෙන්නේ නැද්ද? තේරෙනවා. පරිසර විද්‍යාඥයෝ පරිසරය පිළිබඳව කතා කරනවා. එතකොට මේ මිනිස්සු ඉඳෙද්දි මේ විනාශ වෙලා ඉවරයි අපේ රටට. මිනිස් ජනගහනයට සමාන මේ රට වාහන ගෙනහැල්ලා. ඉතින් වාහන ඇත්තන පොදු ප්‍රවාහන පද්ධතියක් යත් කරලා
මේ මිනිස්සු ඇත්ත ලෙඩ්ඩුනේ අපේ මිනිස්සු වැඩි පරාට මේ මිනිස්සුන්ට උප නීතියක් ක්‍රියාත්මක මේ රටේ අනිවාර්යයෙන්ම කිලෝමීටර් 7ක් 8ක් 9ක් හෝ 10ක් මට මතකයි අපි පාසල් යන අවදීදී අපි කිලෝමීටර් 9ක් පයින් ගියා ගෙදර ඉඳලා කිලෝමීටර් 9ක් කිලෝමීටර් 9ක් උදේ ඉඳලා පයින් ගිහිල්ලා ඇඟට ඉස්කෝලේ වෙනම මේ අර අපිට මොනවද කියන්නේ දැන් අද කාලේ තියෙන මේ ව්‍යායාම මධ්‍යස්ථාන තියෙන අද හැම දිස්ත්‍රික්කෙම සල්ලි හම්බ කරන මේ මිනිස්සුන්ගේ ධනිය සූරා කරන මහා මේ කාලකණ්ඩියක් බිහි වෙලා ඉන්නවනේ. ඔය ආයතන ඉස්සර තිබුණේ නැහැ. අර යකඩ උගල වල ගේනවා ඒ කාලේ මුදල් කී 150,000 75,000 විශාල ගණන්. දැන් ගෙවල් වල අපේ පන්සල් වල තියෙනවා. ආව තියාගෙන කරන්ට් එක ගහලා ආවේ නගිනවා නටනවා දාඩිය මේන ඊට පස්සේ මේ ශරීර ස්නායු පද්ධතියෙන් කැඩිලා යනවා විශාල වශයෙන් ශාරීරික ආබාධ ඇති වෙනවා එහෙම ඇති වෙලා ඊට පස්සේ ආයි රෝහලට යන්න වෙන්නේ ඒ නිසා ඒ යකඩ උඩ නටන්න ඕනේ නැහැ අර උදේ අපි නිවසේ ඉඳලා කිලෝමීටර් 10 පයින් ගෑම නැවත පාසල ඇරිලා කිලෝමීටර් 10 පයින් එනකොට හුලඟ වදිනවා ගස් කොළන් වල අපි ඒ කාලේ අඹ කෑවා අඹ තියෙන කාලේ පළතුරක් කාලේ බඩකිණි එන්නේ නැහැ අට්ටික් කෑවා කෝන් මේක මේ පළතුරු වර්ග කෑවා ජම්බු රපටන් කෑවා මේ කකා තමයි අපි ආවේ ඊ ඇයට ඉතින් අපි පාරේ එනවා අපිට දකින්න අපේ යාළුවෝ මල්ලිලා කල නංගිල මේ කොමෙකට මුස්සු වෙලා එන්නේ අත වතුර බෝතල අරන් ගියා වතුර නම කියලා ඉන්න වතුර වතුර ඉන්න අක්කට හරනංගිට අපි වතුර දෙනවා පාරේ එහෙම තමයි අපි සමගිය ගොඩ නැගුණේ දැන් මේ රටේ මොකද කරන් ජනප්‍රියයි කියලා පාසල් පද්ධතිය හදලා ටවුම්බද ටවුම් මාස්ටර් කියන්නේ නගරාසන්න වෙනම පාසල් ටික හදලා මහ පාරට ගේට්ටු හයි කරලා එතන අම්මලා ටික ඇතුලේ පාසල් පිරිමි පාසල ගැහෙන පාසල ළමයි 2,000 3,000 4,000 මේ පාසල් වල ඒ වෙනුවෙන් වෙනමම පාසල් බස් රථයේ දෙව්වා එතකොට ගේට්ටු කියන ගෙයේ හරියටම ගෙයේ සමහර තැන් වල ගෙයේ මේ දොරගාවෙ ඉඳලා පනින්නේ වාහනෙට එතන නිදාගන්න ආයෙ ගිහලා ඉස්කෝල ගේට්ටු ගාවි බහින්නේ ඊට පස්සේ මෙයා මේ අර කම්පියුටර් එක ගිහින් තියන්න වගේ පන්ති කාමරේ අම්ම ගිහිල්ලා තියනවා. ඉස්සර අපි නෑ පන්තියට ගියා පන්ති කාමරේ දූවිල පිය අපිට කොටස් බෙදලා තිබුණේ දූවිල පිහලා ආවා. ඒ කාලේ වයිට් බෝඩ් මේ බෝඩ් තිබුණේ නෑ. කළු ලෑල්ල තිබ්බේ. අපි කළු ලෑල්ල පාට කරනවා. ඒ ඩස්ට් තියෙන පිය පිහලානවා. පන්ති කාමරේ අතු ගන්නවා. මිදුල අතු ගන්නවා. කුණු ටික අරන් යනවා. ගොවිතැන පිළිබඳව කියන ගුරුවරයා අපිට කොම්පෝස්ට් ටික මෙහෙමයි හදන්න ළමයි නේ කියලා කියා දෙනවා. මෙහෙමයි අපේ පාසල් අධ්‍යාපනයේ තිබ්බේ. මේ පාසල් අධ්‍යාපනයේ මේ අවුරුදු 40ක වගේ මේ පැත්තේ ඉඳලා මේ පහළ වෙච්ච මේ කාලකණ්ණි ජනතාව තනිකර කාලකණ්ණියෝ කියලා කියන්නේ මේ මිනිස්සුන්ට යන්න අපාය නැහැ. මේ පවු ටික මැද්දේ මේ යන්න සිල් ගත්තට බණ ඇහුවට මේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. සුමකට යන්නේ නැහැ. ඒ පවුකාර මිනිස්සු ටික අර ලස්සන පාසල් අධ්‍යාපන නැත්තටම නැති ගලා. ගුණධර්ම පුහුණු කළ පාසල් අපිට නැති වුණා. පංචශීල ප්‍රතිපත්තිය රැකුණු පාසල් අපිට නැති වුණා. පාසල් තුල හොඳ ප්‍රබුද්ධ ගුරුවරු හිටපු යුගයේ නැති වුණා. ගමේම අපේ ගමේම ඉන්න අපේ ඇස්වල දකින්න නිතර පෙනෙන අය තමයි පාසල් උගන්වන්න ගියේ. මට මතක අපිට උගන්න විදුහල්පතිතුමා අපිට ඉඳ කිලෝමීටර් 6ක් දුර හිටියේ. අපිත් එක්ක පයින් යන මේ ඒ විදුහල්පතිතුමා ඊට පස්සේ ගුරුවරු අපිත් එක්කම ඉන්නේ. සමහර අපි මිස්ලා එනවා මිස්ලා ඇඳගෙන සාරි පොට අපි ඇඟේ දාගෙන මිස් වටේ අපි ඉන්නේ මිස් මේ ඒ ගුරුතුමියා ඒක පාසලට. ඊ වගේ සුදුසීලී භාවයක් තිබ්බා. රණ්ඩුව වුණත් අර මිස්ලා ගුරුවරු පාරදී මැදිහත් වෙලා ඒ බේරනවා. එහෙම ක්‍රමයක් අපිට තිබ්බේ. අද නෑ අද පාසලේ අවුරුදු 11 දරුව ගංජ ගහනවා කුඩු ගහනවා අරක්කු ගහනවා කොකේන් කියලා ගහනවා. අර ගිහිල්ලා ඔය මම මේ කියන දේ බොරු නම් ගිහිල්ලා බලන පාසල් වල මට සමහර විදුල්පතිවරු කියලා තියෙනවා ඒ පාසල් ටොයිලට් එක ගියන් පස්සේ පේනවා ඒ ටොයිලට් වල ගහලා තියෙන අකුරු එක එක දේවල් පදන් ලියලා තියෙන ඒ කියන හරි පුදුමයි සිගරට් කෑලි බීලා ගංජු කුඩු බීලා අර වෙනම තියෙන ගිනි පෙට්ටිය වැය දාලා මේ දරුවෝ ඉතින් ඒ නිසා පාසල් දරුවෝ ටික හදාගන්න බැරි මට්ටම අද උදා වුණා සා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා අපේ රට පිරිහිලා විනාශයි මේකෙන් මේ බිහි වෙන ඉදිරි අනාගත પરම්පරාව යන්නෙම වලපල්ලට යන්නෙම ත්‍රස්තවාදී යුගයකට ඒ ත්‍රස්තවාදී යුගය නිර්මාණය කළ ඉවරයි තාම මේක නිවැරදි වෙලා නැහැ තාම නිවැරදි වෙලා නැහැ ඒ නිසා කරුණාවෙන් කියන ගම්මට්ටමේ සිටින් මගේ මේ මතේ අහන මේ මතේ පිළිපදින මේ අපේ අතීතයේ තිබුණු වැඩපිළිවෙලට කැමැති
වැඩි හිටියෝ දැන් නැගිටින්න නිහඬව ඉන්න එපා. ඔබ මේ සමාජ මාධ්‍ය භාවිතයට එන්න සමාජ භාවි සමාජ මාධ්‍ය භාවිත කරන්න අවභාවිත විදිහට අද මේ රටේ වැඩක්ම නැති මහා නූගත් පිරිසක් භාවිත කරන්නේ. විශ්වවිද්‍යාල උපාධියක් තියෙන තමයි පාදිතුම වැඩ නැ නූගත්. මෝඩයි. ඒ මෝඩ උදවියට මේ ඉස්සරහට එන්න දීමේ ප්‍රතිඵලයයි මේ හොඳ තත්මායි හොඳ ගුණධර්ම තිබෙන දහමේ ඉන්න වැඩිහිටියෝ ගම්වල ඉන්නවා. ඊ අය දැන් ලියන්න, ඊ අය දැන් කතා කරන්න, ඊ අය දැන් තැන් තැන් වල මල ගෙදරට යන්න, මල ගෙදර කතාවක් ගන්න, අර මලමිනිය ගැන වර්ණනා කරන්න එපා. විනාඩි 40ක් හෝ විනාඩි 20ක් හෝ විනාඩි 10යි Tamanට ලැබෙන්නේ. පාවිච්චි කරන්න මේ මිනිස්සුන්ගේ මේ ජන විඥානය හදන්න. අතීතේ නැවත ලබ අතීතයේ අපේ වැදගත් දේවල් නැවත නැවත ඔයත් කියන්න. අතීතයේ දේවල් පින්නතුනි තාමත්ම වටිනවා. අතීතයේ දේවල් ඒවා මේ නිකන් මේ සමහරු කියනවා මේක මේ අපි මේ ප්‍රාථමික යුගයට යන්න හදනවා අපි මේ මොනවාද මේ මේ අපි මේ වානර යුගයකට යන්න හදනවා. ඇත්තටම වානර යුගය හොඳයි පින්නතුනි. වානර යුගය කියන කතාව උන්ට හෙම්බිරිස්සාව තිබුණේ නැහැ, ලෙඩවල් තිබුණේ නැහැ, අසනීප තිබුණේ නැහැ, උන්ට ලෝභය ද්වේෂය මෝහය තිබුණේ නැහැ. ඒ වානර යුගයේ නැහැ, ඒ ගල් යුගයේ තමයි රහතන් වහන්සේලා බිහි වුණේ. ඒ ගල් යුගයේ තමයි බුදුවරු බිහි වුණේ. ඒ ගල් යුගයේ තමයි ආර්යයන් වහන්සේලා බිහි වුණේ. ඉතින් පින්නතුනි ඒ කාලේ වටිනවා. මේ මෝඩ තකතිරු අර විදේශීය චින්තනයේ තියෙන එක එක රටවල් වල ගැති වෙච්ච තාමත් පරදේශක්කාර මානසිකත්වයේ තියෙන ඒ තිරිසන් නාමයෙන් පෙනී සිටින ඔය මිනිස් කියන කුට්ටාසීන අමනුෂ්‍යෝ ටික තමයි මේ රට විනාශ කරන්න ප්‍රධාන විදිහට මැදිහත් වෙලා තියෙන්නේ. මේ බලන්න දැන් රටේ දැන් අරගල කියලා බිහි වෙන කේ තැන්වල මේ මිනිස්සු මේව ගැන කතා කරනවද නැහැ. නලු නිලු ඇහිලා කතා කරන්නේ නැහැ. ගණිකා වෘත්තිය නීතිගත කරන්න. ඒකයි අපිට ඕන. අපේ අරමුණු ටික අරගලයක් කියලා ප්‍රවත්තන්නේ එවුන්ගේ තියෙන මේ හිතින් ඉල්ලන මේ නිදහස් චින්තනයයි කියලා කතා කරන මේ භෞතිකවාදී අදහස් ටික ඉෂ්ට කර ගැනීම සඳහා එක එක මේ ආගමික කෝණවල තියෙන න්‍යාය පත්‍රයන් සහ පක්ෂ දේශපාලඥයෝගේ තිබෙන න්‍යාය පත්‍රවලට වැඩ කරන පිරිස් තමයි ඔය අරගල භූමි කියලා හදාගෙන හැම තැනකම අද වැඩ කරන්නේ. හැබැයි කනගාටු දායකයි මගේ මේ මුහුණු පොතේ ඉන්න යම් යම් පිරිස් ඉන්න එක අගය කරන මම දැකලා තියෙන පෝස්ට් එහෙම දාලා තියෙන මේ මිනිස්සු දැනගන්න තමුන්නාන්සලා ඒකට කතා කරනවා හොඳයි කියලා. තමුන්නාන්සලා මේ ඉතිහාසය දන්නේ අපේ රටේ අපේ රටේ තිබුණු අතීතයේ තිබුණු සුන්දර පරිසරය දන්නේ නැහැ. අපේ රටේ සුන්දර සාහිත්‍ය ජන විඥානය තුළ තිබුණ ඒක දන්නේ නැහැ. ඒ දැන් ඉස්සර වෙලා ඉස්සර කාලේ දරුවෙක් හදනකොට දරු නැලවිලි ගී කියලා මනස හදපු විදිය අම්මා, එතකොට ඒ දරුවට ධර්මඥාන ලබා දුන්නු විදිය අම්මා. ඒ අතීතය හොඳයි. හැබැයි දැන් ඉන්න මිනිස්සු කතා කරන්නේ අර ඉන නලු නිලු ටික අර නිර්වස්ත්‍ර වෙහිල් නටන පිරිස ඇවිල්ලා එවුන් කියන දේ තමයි හොඳ. අනේ මගේ දු ඒ වගේ කරන්න ඕන, අනේ මගේ පුතා ඒ වගේ කරන්න ඕන. එහෙමයි දැන් ඉන්න මිනිස්සු කතා කරන්නේ. අනේ හොඳයි හොඳ තරුණ පිබිදීම පින්නතේ බලන්න ඔය තරුණ කියලා කතා කර මම නිකමට කතා කරලා තිනෝ තරුණ එක අවසානේ පංචශීලමේ ප්‍රතිපත්තියක් නැහැ. පංචශීලමේ ප්‍රතිපත්තියක් නැහැ. නමු කතා නැහැ. සර්ව ආගමික අයම අපිට ඕන. සර්ව ආගමිකවම අපි මේ වැඩ කරන්නේ ඈ මුස්ලිම් අය සීවරු දාලාගත්තේ ඔය කිකාව ටිකක් තියාගෙන ඒවා මේ රඟපාමින් පෙන්නනවා. නමු සැබෑ දැක්ම උතන් නැහැ පින්නතුනි. සමම් මතක් කරන ඔය වගේ දේවල් වලින් මේ රට කාබාසණය වෙනව මිසක් මේවට යහපත් ප්‍රතිචාර ලබා ගන්න බෑ. ඒ නිසා හොඳ ප්‍රබුද්ධ මානසිකත්වයක් තිබෙන තථාගත දහමේ පුහුණුවක් තිබෙන බුදුහාමුදුරුවෝ කියා දුණු මාර්ග ප්‍රතිපත්ති යන පංචශීලමේ ප්‍රතිපත්තිය තියෙන ඕක ඒක තියෙන ක්‍රිස්තියානි ආගමයට නෑ, මුස්ලිම් ආගමයට නෑ. මේ මිනිසුන්ට මේ රට පාලනය කරන්න බෑ. කවදාවත් බෑ. අතීතයේ හිම කළලා තිබුණා, කරන්න ආවන් පස්සේ ඇති වුණා, කැරළිය ඇති වුණා, වැත්තු දන්නෝනේ ඉතිහාසයේ. ඒ නිසා එයාලට බෑ. මේක බුදුහාමුදුරෝ වැඩම කළ බුදුහාමුදුරුවන්ගේ දහම් මගේ අනුගමනය වෙච්ච වැඩපිළිවෙලක් තියෙන රටක්. මිහිඳු මහරහතන් වහන්සේ මුළු සංස්කෘතියෙන් බිහි කරපු රටක්.
හැබැයි මේකේ කීක ආගමික කෝණ දරාගත්තේ උදවිය අපි මරන්නේ නැහැ, ඝාතනය කරන්නේ නැහැ. ඒවුන්ගේ මිත්‍යා දෘෂ්ටික අදහස් අදහන්න ඔහේ නිදහසේ ඒ නීති රාමු තුල ඉඳ තියෙනවා. ඒකට ගැටලුවක් නැහැ. නමුත් ඒ අයත් ගැටුම් ඇති කර ගන්නවත් අපිට අවශ්‍යතාවය නැහැ. අපේ කරුණාව මෛත්‍රිය අපේ තිබෙන්නේ. ඒ නිසා මේ මිසදිටුවන්ට මුල් තැනක් දීලා වැඩ කිරීමේ ක්‍රමවේදය මේ රට තුල කවුරුව හදන්නට නම් එපා. කවුරුව හදන්නට එපා. ඔය මිසදිටුව ටික මිත්‍යා දෘෂ්ටික ආගම්වල සිටින උදවිය මේ රටේ ආයතනවලට යෑම, මේ රටේ පාර්ලිමේන්තු නියෝජනය කරන්න යෑම වගේ කාරණාවන් ඇති කරගත් නිසා මයි මේ ප්‍රශ්න නිර්මාණය වෙන්න ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බෞද්ධ රට තුල කිසිදු ඒ වගේ සර්වආගමික කියන පිරිස් නිර්මාණය කරගෙන මේ රටේ පරිපාලන තන්ත්‍ර සකස් කිරීම, පාලන තන්ත්‍රවල නායකත්වය ලබා දීම කිසි ලෙසකින්වත් සුදුසු නෑ. එහෙම ලබා දෙනවා නම් ඒ පිරිසට කොන්දේසි මාලාවක් දාලා ඒකට අදාළ නීති රෙගුලාසි ටික හදලා එන්නේ නීති ප්‍රඥාප්තියෙන් වලට අස්සම් කරලා ඒව කඩකළු නීති ක්‍රියාත්මක වන විදියට කටයුතු කිරීම හරහා තමයි ලබා ගන්නට වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්න ගියේ මේ රටේ හැම ආයතනයක් දැන් විනාශ වෙලා ඉවරයි. දැන් පාසල් වලට යන ක්‍රමවේද බලන්නකෝ. දැන් විලාතේ ගමේ පාසල තිබුණා නම් පයින් යන අඩුම ගා නීති හදන මේ රටේ මිනිස්සු පයින් යන්න ඕන, කිලෝමීටර් 10යි පයින් යන්න ඕන. පයින් යෑම තුල ව්‍යායාම ඇති වෙනවා ඇඟට. අමුතුවෙන් ඉස්කෝලේ ගිහිල්ලා ක්‍රීඩා කරන්න ඕනේ නැහැ, නටන්න පනින්න ඕනේ නැහැ. ඒ ව්‍යායාමයේ ශරීරිත ඇති උදේ හවස තේකට හුරු කරන්න පාස ගමේම පාසල හදා ගන්න යන පුළුවන් තරම් කිසමන ගෙදරක ඉඳලා කිලෝමීටර් 7-8ක් දුර පාසල හදුවනම් ඕකට ඔක්කොම ළමයි ටික යනවනේ. ඔය ගම් මට්ටමින් නගර මට්ටමින් ජනප්‍රිය පාසල් මේ සංකල්පනා ගෙනල්ලා බලන්න. අර රනිල් මහත්තයා කියන මිනිස්සු ඒ දවස්වල කිව්ව මුළු මෙයා පිනපොට්ටි ඔක්කොම අයින් කරලා ළමයින්ට මේ ලැප්ටොප් දෙන්න ඕනේ කියලා, ටැබ් පරිගණක දෙන්න ඕනේ කියලා. ඉතින් ඒව දුන්නම මොකද වෙන්නේ? ඈ ඒ මිනිහා හිතාගෙන ඉන්නේ මේ රටේ අවුරුදු 3000 4000 මේ තාක්ෂණයේ තියෙන මේ ලයිට් තියෙනවා මේ ඔක්කොම තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ. ඌව තියෙන්නේ නැහැ පින්නතුනේ. ඈ ඌව නිර්මාණය කරන විද්‍යාඥයෝ හරි නැහනම් ඌව නිර්මාණය කරන ශිල්පීන් හරි ඌව කියන්නට ඕන මේ කාලේ කොච්චර කාලයක් තියෙනවද කියලා. සව ලොකු කාලයක් පවත්වන්න බෑ. ඒ නිසා අපි පෙළපොට්ටික තියෙන්න ඕන. ඒ වෙනුව ටැප් පරිගණක කියලා ඌවගේ ඉන්න ඕනේ නැහැ. ඒ එකත් දෙයක් තිබුණ කමක් නැහැ මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය කාරණා සඳහා. එහෙම නැතුව සියල්ලම අයින් කර තාක්ෂණික යුගයට මොකද්ද තවනුසුරි අපිට මතකයි ඒ කාලේ ගියා මේ මුළු ලංකාවම මේ වයිෆයි කලාප කරන්න ඕන, ඩිජිටල් ඩිජිටල් තාක්ෂණික ලෝකයක් කරා මේ ලංකාව ගෙනියන්න ඕන. ඔන්න අපේ ඇඟේ තියෙන මේ මේ කාලකන්නේ මේ සරසවි අධ්‍යාපනය කියන පිස්සු ටිකකින් පත් වෙච්ච අය මෙවුන්ට මේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන අය නෙවෙයිනේ. ඒ නිසා මේ මිනිස්සු නිකන් උඩ ගුවන් යානයක ජීවත් වෙන වගේ අය, ෆ්ලයිට් වල ජීවත් වෙන වගේ අය. සමී මිනිස්සුන්ගෙන් පළක් නැහැ මේ රටට. මේ මිනිස්සු මේ හදපු යම් යම් ප්‍රතිපත්ති ව්‍යාපෘති නිසා තමයි මේ විනාශය ඇති වුනේ. මං ඒ කාලේ කිව්ව මේ අධිවේගී මාර්ග මේ රටේ හදන්න එපා කියලා. මේවා හදන ඈවුන්ට මං ලියුම් ගහලා එපා කියලා කිව්වා. උන් ඒව ගණන් ගත්තේ නැහැ. බොහොම කනගාටු මේ මතක් කරන්නේ. සමේ රටේ මේ අධිවේගී මාර්ග ටික ගත්තේ මොකටද? මහ පොළොවේ සබා දහම් පිහිටපු කඳු ටික විනාශ කරලා ඉවරයි. මහා ජාවාරම් කරු වගේ පස් විකුණලා කෝටිපති වෙලා උන් පාරවල් වලට ගියා. උන්ට අද ලයිට් නැහැ. උන්ට අද කන්න බොන්න නැහැ. සල්ලි තිබුණ වැඩ නැහැ. උන රටේ වෙච්ච දේ පින්න තුනේ. ඒ නිසා කළු ගල් ටික සබා දහමෙන් පිහිටපු කළු ගල් ටික මුන් කඩලා කඩලා විනාශ කළා. අර වාහන කෝටි ගාණක් ගෙනහලා වාහනවල මේ වාහනවලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසා වාතලයට ගිහිල්ලා මුළු වාතලෙම දූෂණය වෙලා ආශ්වාස ප්‍රාශ්වාස කරන්න බෑ. සුළඟ ටික පවා අපිට විසයි. දැන් කොළඹ ජීවත් වෙන නම් සවස් කාලෙදී සාමාන්‍ය පහත මට්ටමකට අර වාහනවලින් පිට වෙච්ච දුම තියෙනවා. අපි උෂ්ම ගන්නකොට ආශ්වාස ප්‍රාශ්වාස උෂ්ම පිට ගන්නකොට මේ මේ අදුම එනවා. දෙන හලු වලට හොඳ නෑ. ඒ නිසා විශාල ශාරීරික රෝගී පිරිස නිර්මාණය වෙන හේතු වෙලා තියෙනවා. ඒක පාසල් අධ්‍යාපනය වුණ අපිට වෙලා තියෙන හානිය. දැන් අයිත්ම ඔන්ලයින් ක්‍රමයක් කියලා එන ඔය ක්‍රම නෙවෙයි අපිට වෙන්න ඕන. දැන්වත් තේරුම් අරගෙන ගමක පාසල හදලා එතන නිවැරදි දරුවට ඒක ප්‍රමාණවත් දරුවෝ හදලා එහි ගම්මට මේව ක්‍රියාත්මක කරන්න. මේ තරංකාරී මේ බටහිර චින්තන ගැති වෙච්ච අධ්‍යාපන මාත්‍යංශ වල ඉන මහා ඉහළ පුටුවල වාඩි වෙලා ඉන්නේ ඈවෝ මේ තේරුම් ගන්න ඕන.
එනිසා කරුණාව මේ කහන මේ අපේ කල්යාණ මිත්‍රාය මේ දේශනාව යවන්න උකුන්ට අහන්න. මොකද අපි මේක යවන්න ආයතන ලැබුවට උන් යවන්නේ නැහැ. යවියම් මේ තාක්ෂණික පහසුකම් තියෙන අයට මම මේ වීඩියෝ ක්ලිප් ඔක්කොම යවනවා. උන් යවන්නේ නැහැ. මොකද මේ වැදගත් දේවල් පැත්තකට දානවා. උන්ගේ බැනගන්න දැන් පේන්නේ දැන් අමුතු විදිහට දැන් තාක්ෂණික ආවේ දැන් පත්‍ර කලාවක් තියෙන පින්නොත් බලන්න පත්‍ර පුවත්පත් කියනවා කියලා උදේට. පත්‍රයේ විස්තරය කියලා යනවනේ චන නාලිකාවල හිරු නාලිකාවයි වර නාලිකාවයි මේ නාලිකාව කියලා යනවනේ ඒ උන් මොකද කරන්නේ මම පැහැදිලි සොයායතන ප්‍රධානින්ට කිව්වා මේව කරන්න එපා කියලා ඉස්සර පත්‍රයක් දෙයියනේ මිනිස්සු පත්‍රය කිය ලස්සන දෙයක් ලිපියක් නේ පළවෙන්නේ මේ බුද්ධියට ගන්න ඕන දෙයක් පත්‍රයක් කියවුවොත් ඒ කියවන කෙනාට තව මිනිස්සෙක් ගිහලා පොල්ලකින් ගාලා මරාගෙන මැරෙන තරමට මේ වෛරය උපදින්නේ ඒ පත්‍රයේ විස්තරය උදෑසන කියන මනුස්සයා වෛරය ඇති වෙන විදියට මිනිස්සු උදේ පිබුදුනන් පස්සේ මනස හොඳ අවදියේ ප්‍රබුද්ධමත් විදියට මනසට ධනාත්මක චින්තනය ඇති වෙලා ධාර්මික සිතුවිලි පහළව වැඩ කරන හිත ඉපැ උදෑසන තියෙන්න ඕන මේ හිත වෙනුවෙන් මොකද්ද මේ මාධ්‍ය කරන්නේ අරක්ව කියලා ගහපල්ලා මෙහෙමයි මෙහෙමයි අරුන් මෙහෙමයි අපිට ඉන්න බෑ මුං සතන් ක්‍රම වෛරය ක්‍රෝධේ වපුරන විදියට මිනිස් චින්තනය දූෂණය වෙන විදිහට ඒ පත්‍ර විස්තර විග්‍රහ කරගෙන යන විදිය ඒ මාධ්‍යවල අය එකතු වෙලා කරන විදිය තාමත්ම කනගාටුදායක. ওই මිනිස්සු ඇත්තටම ලංකාවේ නිරපහරිනව මිනිස්සු ටිකක්. ওই මිනිස්සු ඉන්න තාක් මේ රට දිනු ওই මාධ්‍ය මේ රටේ හොඳ හොඳයි මාධ්‍ය කියලා කතා කරන එකක්වත් නැහැ. ඔක්කොම මේ මාධ්‍ය වලින් කරන් උන් හම්බ කරන එක කරන්නේ මුළු සංස්කෘතියම විනාශ කරන එක කරන බොරුවට සෝබනේ ටිකක් පෙන්නනවා ඔය බණ කතාවක් දානවා කොඩියක් පෙන්නනවා පොහොය නිකන් වර්ණවත් කරලා පොහොයක් පෙන්නනවා ඔය කවුරු හරි කුල දරුව ටිකක් මහාන කරන එකක් පෙන්නනවා ඔයගේ සුළු සුළු දේවල් ටිකක් කරනවා ඒ සුළු 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 දෙක කරන්නේ ඇයි මේ රටේ වැඩිම මේ සිංහල බෞද්ධයානේ මේ සිංහල බෞද්ධයාගේ ඇස් ටික ආකර්ෂණය කරගන්න තමයි ඌව පෙන්නනේ ඔය තම උපක්‍රමශීලී ඔය මේ සංකල්පය මිනිස්සුන්ගේ සිංහලයෝ ටික දැහැගත්තා ඔවුන්ගේ තියෙන සංස්කෘතිය ඔවුන්ගේ ඔළුවට දැම්මා අනේ බලන්න බුදුහාමුදුරු දහම නැති මිනිස්සු ශනේන් ඒවට ඇබ්බැහි වෙලා යන විදිය කියලා ඒ නිසා ඔය ටීවී වල ඒ හැම හේකම තියෙන ටෙලි නාට්‍ය අරව මේව මිනිස්සුන්ගේ මනස විකෘති වෙන අර ස්වයං විහිතන චින්තනයේ විනාශ වෙන දේවල් තමයි මෙච්චර කාලේ හුරු පුරුදු කළේ. ඒ ප්‍රතිඵල තමයි අද මේ අපිට වෙනදන් ගහ හිටවලා ඒකෙන් මහසූය ලැබනවා. ගහකින් පළතුරක් කඩලා ඒකෙන් මහසූය ලැබනවා. උරුම දෙයක් නේ අපිට තිබ්බේ. දැන් ඒ විනාශයි. සමේ රටේ ওই පත්‍ර විස්තරය කියන එකෙන් කරන්නේම මිනිස්සු විනාශ කිරීම. මේවට නීති නැද්ද මේ රටේ? ඈ මේ මිනිස්සුන්ගේ මේ මනස අවුල් කරන එකට ක්‍රියාත්මක වෙන්නේ රටේ නායකයෙකුට මේ බලක්වන්න බැරිද? ඒ නිසා තමයි දැන් රටේ බලන්නකො මේ මිනිස්සු ඔයත් හිතන්නකො රටේ දැන් පහළ පෙරපාසලවත් මේ රටේ රාජ්‍ය නායකයෙක්ට පෙරපාසලව පොලිසියට අඩුම ගානේ සුළු ආයතනයකවත් පොලිසියට හෝ රාජ්‍ය ආයතනෙට හෝ රාජ්‍ය නායකයාට ජනාධිපතිවරයාටවත් අහන් නැති මට්ටමටපත් උනේ ඇයි? ඔබගේ වැරදි නිසා ඔබගේ අදූරදර්ශී පාලන ක්‍රමවේද නිසායි ඒ වගේම නිසියාකාර නීති පද්ධතිය මේ රටේ නැති නිසායි දහමකට පමණ මේ රට හදන්න බෑ කිසිම රටක් දහමකින් පමණ හැදිලා නැහැ ඒ නිසා ඒ රටට මොකද මේ දහම තුල උපදින පිරිස බැලුවම පස්සේ ওই ප්‍රඥානවන්තයි බොහොම අඩුයිනේ වැඩිපුර ඉන්නේ පෞකාර මිනිස්සුනි ඉපදෙන්නේ දෙව පෞකාර මිනිස් පාලනය කරන්නේ රටට තාම තදබල නීතිය ඕන. තදබල නීතිය ඕන. ඒ නිසා මේ රටේ මේ නීති තද කරන්නට ඕන. ඒ නිසා මේ නීතිය තුල ලිහිල් භාවය දීම තමයි රාජ්‍ය අංශ මේ හැම එකක්ම අද කියන දේ අහන්නේ නැහැ. හිතුව මත උද්ඝෝෂණ කරනවා, ගහ ගන්නවා, මරා ගන්නවා. දැන් ওই තෙල් ප්‍රශ්නේ පේන්නේ මරාගන්න විදිය. ඒක මේ පාලනය කරන්න බෑද? පාලනය කරන්න බෑ. ඒ නිසා දහමෙන් බැහැර වෙලා ඔන්න මිනිස්සු නොමනා ක්‍රියා කළ ඉස්සේකේ විපාකයි විඳවන්නේ. ඒ ටික කනගාටුවෙන් කියනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ රටේ මේ වාහන පද්ධතිය සම්පූර්ණයෙන්ම අයින් කළා. අත්‍යවශ්‍ය දුර බැහැර දේවල් පමණක් දැන් රෝහල අපිට ගමට රෝහලක් තිබ්බා ග්‍රාමීය රෝහල. ඒ රෝහල ශක්තිමත් කරන්න සිළු පහසුකම් ටික රෝහලට දුන්නාම නะ ඔය තැන් තැන් වල ඇවිදින්න ඕනේ නැහැනේ මහා රෝහල අර රෝහල් කියලා දුවන්න ඕනේ නැහැනේ.
ගමට ඒ ගමට පයින් යන්න පුළුවන් දුරක් ප්‍රමාණය තියෙන රෝහල් පද්ධතියට දියුණු කරන්නට ඕනේ. ඒක කරන්නේ නැහැනේ. බටහිර රෝහල් ටිකක් තියෙනවා, දේශීය රෝහල් ටිකක් තියෙනවා, මේ ආයුර්වේද මේව දියුණු කරලා ගන්නට ඕන. ඒව කරන්නේ නැහැ. ඒව නොකර ඒ රෝහලක් ගහන්නේ කුහිල ටවුමක. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා වාහන තදබදය ඇති වෙලා විශාල මිනිස්ට්‍රි ඒ හැම් පාසුකම් ඒකේ කියලා ඒවට තමයි යන්නේ. ඒ වගේ යන බලන සැලසුම් වල ගැටලු වෛද්‍යරු කියලා ඉන්න උන් ඉන්නේ ඔක්කොම හම්බ කරගන්නෑ මේ ලෙඩ සුව කරලා මේ රටට මේ නිරෝගී ජන සමාජය හදන පිරිස නෙවෙයි මේ රටේ ඉන්නේ මිනිස්සු මරලා හරි නෙවුන්ගේ දරුවෝ ඔක්කොම පිටරටවල වල ඉගෙන ගන්න කෝටි කණන් ඒ රටවල වල යවන්න ඕන ඉතින් උන්ගේ සියලුම දන මේ අනාගත සැලසුම් පිටරටවල වල තියෙන්නේ ඉතින් මෙහෙන් මේ දුප්පත් මිනිස්සු සල්ලි කඩාවදා ගන්නවා වෛද්‍යරු කරන ඕක හොඳ අය ඉන්නවා ඉතින් ඒක නිසා ඒ ශේෂ්ත්‍ර පිළිහිදා ඒ වගේම තමයි අපි බැලුවන් පස්සේ අනිත් අංශයෙන් බැලුවන් පස්සේ පැහැදිලිම වෙනවා දැන් අපි ඒ දිස්ත්‍රික් වලින් කොටස් වශයෙන් කඩලා සංඛ්‍යාත්මකව පිරිස හදලා තියෙනවා ඒ හද පිරිසට පවා විශාල වෙනසක් වෙලා තියෙනවා ඒ අයගෙන් හරියට මේ දහම් පරිවිඩේ නොගියපු එක ඒ නිසා මම කියන්න කැමති විශේෂයෙන්ම මේ හරියට මේ මාධ්‍ය හරියට භාවිතා වෙනවා මේ හරිය අදහස් ටික සමාජගත වෙනවා දැන් ඒව භාවිතා වීම වෙලා නැහැ මෙච්චර කාලයක් ඒවෙන් කළ තියෙන්නේම මිනිස්සුන්ගේ මනස අවුල් වෙන දේවල් මාධ්‍ය ඇසීම තුළ හැම හේගම වෙන්නේ ඒකයි සා ඒවා යම්කිසි නියාමයකට ලක් වෙන්නට ඕන යම්කිසි පරිපාලන තන්ත්‍රයකට යටත් වීම අත්‍යවශ්‍යයි ඒ වගේම තමයි පාසල් අධ්‍යාපන ටික ඒ වගේම වාහන කියන ඒවා සම්පූර්ණයෙන්ම මේ නිවෙස් වල තියෙන සාන බයිසිකලය වගේ පදලගෙන යන එකක් සාමාන්‍යයෙන් හැම ගෙදරකටම කමක් නැහැ. ඒ වගේම වාහන සම්පූර්ණයෙන්ම මේව අයින් කරන්නට ඕන. අයින් කළා සාමාන්‍ය පරිසරයට ගැළපෙන දේවල් භාවිතා ඉස්සර ආශ්‍රව කරත්ත ඒ වගේම ගොන් කරත්ත මේ තමයි අතීතයේ තිබ්බේ අන්න ඒවට යා යුතුමයි. ඒවට යා ඉන්දියාවේ භාවිතා වෙනවා. එහෙම දේවල් ස්වභාවික දේවල් වලට ගමන් කරන්නටම ඕන. එහෙම උනොත් තමයි යම්කිසි ප්‍රගතිය මේ රට තුල ඇති වෙන්නේ. ජනගහනය වැඩි වෙන්න යම් යම් තාක්ෂණික මෙවලම් වැඩි කිරීම කවමදාවත් ගැලපෙන්නේ නැහැ ඒ රටට. ඒකේ විනාශය තමයි මේ අපි විඳවන්නේ. ඒ නිසා ඒ වාහන පද්ධතිය අඩු කරලා පොදු ප්‍රවාහනයක් කියලා ටිකක් ඇති කළේ ශක්තිමත් කරලා කටයුතු කිරීම විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඒ වගේම ගමට ආසන්නව රාජ්‍ය ආයතන තීරීම ඒ රාජ්‍ය ආයතන වලින් තාමත්ම වගකීම ඇතිව සේවාවන් කිය දැන් රජයේ මිනිස්සු බදු මුදල් වලින් යැපෙනවා පඩි ගන්නවා හැබැයි මිනිස්සුන් සේවය කරන්නේ නැහැනේ මේ ස්වයිස් ගහ ගහ ඉතැන් වල ඉන්නවා තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වල බෞද්ධ කටයුතු පාර්ලිමේන්තු මේ හැම තැනම පිස්සෝ අයිස් ගහ ගහ කාලනාස්ති කර කර ඉන්නවා මේ බදු මුදල් ලබාගෙන මිනිස්සුන්ගේ ඒක තමයි ඇත්ත කතාව ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණා සැලකිල්ලට අරගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය දැනට මේ රටේ මිනිස්සු බේද බින්න වෙලා දැනට අර සාමාන්‍ය මිනිස්සු මේ කෑම බීම ගැන කතා කරන්නේ ඒව අත්‍යවශ්‍ය දේවල්. හැබැයි දේශපාලනය කරන මිනිස්සු තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා බලය ගැනීම සඳහා මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ UMP එක ඇතුළත තව සුළු පක්ෂ කරන්නේ මේක අවස්ථාවක් කරගෙන ඒගොල්ලෝ තනි කරන තව තව මේ ප්‍රකෝපයේ මිනිස්සුන්ගේ ක්‍රෝධය මිනිස්සුන්ගේ වෛරය ඇති වෙන අදහස් පතුරවමින් තැන් තැන් වල යනවා. ඒකට අනුබල දෙන පිරිසු ඉන්නවා කනගාටු දායකයි. සා මේ මිනිස්සු ලුක් කරන්නේ ද්‍රෝහිකම රටට ජාතියට ආගමට සා මේව සැලකිලිමත් වෙන්න අපේ කල්යාණ මිත්‍ර පින්නතුන් කවුරු සැලකිලිමත් වෙන්න සැලකිලිමත් වෙලා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි කියන එක ශිෂ්‍යයෙ මේ වෙලාවේ සිහිපත් කරන්නට කැමැතියි. ඒ වගේම තමයි විශේෂයෙන්ම මේ රට තුළ නිවැරදි ක්‍රමවේද නිර්මාණය වෙන්න නම් සීලාදී ගුණධර්මයන් රකින පිරිස නිර්මාණය වෙන්න ඕන. බුදුහාමුදුරුවන්ගේ ධර්මයෙන් බැහැර වෙලා වැඩ කටයුතු කළොත් සැලසුම් හැදුවොත් ඒ රට පිරිහීමටපත් වෙනවා. ඒක විදේශීය මේ වශයෙන් අල පරිහානියටපත් වෙලා ඉවරයි. ඉතින් ලංකාව ගත්තාම ලංකාව මේ විනාශ දෙමින් යන්නට නියමිතයි. ඒ නිසා ගම්මානවල ඉන්න ප්‍රබුද්ධ ජනතාව එකමුතු වෙන්න, මා සමග එකමුතු වෙන්න කතා කරන්න, දැනට සෑම දිස්ත්‍රික්කයකම අපිට 10 දිනක් බැගින් කණ්ඩායම හැදිලා ඉන්නේ. ඒ නිසා තවයට අවස්ථාව තියෙන අපි හා සම්බන්ධ ඒ වගේම විදේශීය මේ රටවල් වල සිටින උදවිය අප හා සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා මේක ජාලයක් වශයෙන් හැදෙන මේ අදහස් උදාස්ටි උරුමාරු කරගෙන අපි යම්කිසි මොකද
ආධ්‍යාත්මික පාඩට කරන්න බෑ. ඉස්සර මේ මානව චින්තනය වෙනස් කරන්නට ඕනි. ඒ මානව චින්තනය වෙනස් කිරීම සඳහා ඔබ කතා කරන්න හිඩොව ඉන්න එපා. විනාඩි 5 හරි කතා කරන අපිත් එක්ක කතා කරන්න. ඒ වගේ තවත් මිනිස්සුන්ට කතා කරලා ඒ මිනිස්සුන් නොමග යනවනම් හරි දැක්මට ගේන්න කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ රටේ මේ යන ක්‍රමවේද අනුව බැලුවම මිනිස්සුන් කන්න බොන ටික අත්‍යවශ්‍යයි. ඒ නිසා කඩවල වලට හුරු වීම නෙවෙයි දැන් කරන්න ඕන. ක්ෂණික ආහාර වලට හුරු වීම නෙවෙයි දැන් කරන්න ඕන. තමන් ඔය ටිකන් ගෙවල් වලින් මල් ආදී හිට වල වැඩ නැහැ මල් කන්න බැහැනේ. ඒ නිසා මල් ආදීට වඩා ඒ පැත්තකට දාලා ඖෂධීය ගස් හිටව ගන්න. ඖෂධීය ගස් වටිනවා. ඔය දේශීය ඖෂධීය ගස් තියෙනවා. ඒවා හරි වටිනවා. පළතුරු ගස් ඒව හිටව ගන්න. ඒ පළතුරු ගස් හිටවලා දැන් ඉස්සර දුරංගිරිය බලන් කලි කොච්චර ගණන්ද කියලා. සදුඩන් ඒ පැණි දුඩන් ඕවා ගෙවල් වල හදාගෙන බේරලු රබුටන් ඔය ඇති හදාගන්න. ඉතින් කන්න බොන්න උමනා කරන දේවල් ඔක්කොම ගෙවත් හදා ගන්න පුළුවන් ඉලෝලු ටික. ඒ වගේ මහාල් ආදී කුඹුරු තිනා ඒව හදා ගන්න. ඒ නිසා ඒවා වස විස වලින් තොරව කොම්පෝස් භාවිතා කරලා ස්වභාවික පොරජාති භාවිතා කරලා ඒ ඒ කෑම ටික කන්න උමනා කරන ටික බලන්න. රැයට කන්න උමනා ටික ගෙවත් ඉලෝලු වගාවෙන් කඩා ගන්න. දවල්ට කන්න උමනා ටික ඉලෝලු වගාවෙන් කඩා ගන්න. උදෑසන කන්න උමනා ටික ඉලෝලු වගාවෙන් කඩා ගන්න. එන්නේ ක්‍රමවේද හැම ගෙදරකම පුහුණු වෙන අද ඉඳලා ගෙවල් ගන්න රස්තියාදු ගහන්න එපා. තමන්ගේ දරුවෝ තවත් නිවෙස් වලට යවලා ඒ ඒව අඩාල කරන්න එපා. පවුල් විනාශ කරන්නට එපා. කාලෙ උපරිම ප්‍රයෝජනෙට ගන්න. අපි අවුරුදු 200 300 ජීවත් වෙන්නේ නැහැ. අපි අවුරුදු 80යි 90යි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන පරිසරයේට උවමනාවන විදියට ඔබගේ නිවස හදා ගන්න. පුංචි හරි නිවසේ තියෙනවා පෝච්චි ටික හරි හදාගෙන මිනිස්සුරුවන් තක්කාලි වම්බුටු ඒ වගේම ගෝවා ඒ වගේම වැටකොළු මේ ඕනෑම දෙයක් මේ මහපොළ පින්නතුනේ හැදෙන වතුර තියෙනවා. ඒ නිසා ගොම පොහොර තියෙනවා ඒවා දාන්න. ඒ නිසා ඒ ක්‍රමයට හුරු පුරුදු වෙන්න. අපිට ගෑස් ඕනේ නැහැ. දර ටික ඔය මේ ගිනි සීදියා ගස් කියන ඇල්බීසියා කියන ලී ටික හිටව ගන්න. ඒ කොළ ගන්න කොම්පෝස්ට් වලට ගන්න හරි පොහොරනේ. ඒ ලී කෑල් ටික දරට ගන්න. දර ටික අරගෙන ලිපට දාලා ඒකෙන් මැටි වළඳක හදලා යමක් කනකොට මොනතරම් ඖෂධීය ගුණයක් තියෙනවද පින්නතුනි කුරුඳු ලීය ලිපේ දාලා ඒ දුමෙන් යම් කිසි ගින්දරේ යමක් තැඹුවාන් පස්සේ මොනතරම් රසද නීරෝගී. ඒ වගේම අපි ඒ ලිප හදලා ලිපට පිඹිනවා. ඒ පිඹම් පස්සේ ඒකෙන් එන දුම නිසා ඒ දුම නාහෙන් ගිහලා අපි හුමාලයල්ලා දැන් ඔළුව වහගෙන හුමාලයල්ලානේ කියන්නේ දැන් කරන්නේ නැහැ කරන්ට් එක ගහලා අල්ලන්නේ. ඌව කරන්න ඕනේ නැහැ. උදෑසන මේ ඇඟේ තියෙන සීම අර ඔක්කොම මේ කාන්තාව නිරෝගී බව ඉස්සරල් තිබුණේ. ඒ කියන්නේ අපි අම්මලා අවුරුදු 110 ජීවත් වුණා ආච්චිලා. ඇයි ඒ? අර ලිපට පිඹලා සීම නැහැ. ඇයි? ඒ දුම ඔක්කොම යනෝ නාහෙන් ඌරට යනෝ මේ ඔක්කොම කැඩිලා ගිහිල්ලා නිරෝගී භාවයේ මිරිස් ගරේ අඹරනකොට මේ අධ්‍යක්ෂක ව්‍යායාම වංගෙඩිය කොටන මිරිස් කොටනකොට මේ මුළු ශරීරයේ ව්‍යායාම ලිදෙව් වතුර අදිනවා මුළු ඇඟටම ඇති වෙන ව්‍යායාම අමිදුල අතුගා ඇඟට ඇති වෙන ව්‍යායාම එහෙම ක්‍රමයක් අපේ ශිෂ්ට සම්පන්න මේ අතීතයේ මුතුන් මිත්තන් හුරු පුරුදු කරපු ක්‍රමවේදය අපිට තියෙනවා. මේ පැත්තකට දාලා පයින් ගහලා දාලා මේ රටේ සරසවිවල ඉන්න ආචාර්ය මහාචාර්ය කියලා මේ පිස්සු ටික ඒ වගේ පාසල් පද්ධති සිටින මේ පිස්සු ටික ඒ වගේ මේ රටේ නායකත්වයේ සපයන මේ පිස්සු ටික මේ කරලා තියෙන අවුරුදු 40 වගේ කාල පරාසය තුල මේ හදලා තියෙන මහා මෝඩ මිනිස්සු ටික කරන විපාක තමයි මේ කරන ක්‍රියාවලියේ ප්‍රතිවිපාකයි. අද මේ වර්තමානයේ ඔබ අපි මේ විඳවන්නේ. ඒ නිසා කනගාටු විදිහේ මිනිස් ඝාතන සිද්ධ වෙන්නේ ඇයි? වෛරය, ක්‍රෝධය වගේ දේව සමාජය තුල පැතිරලා ගිහිල්ලා තියෙන්නේ ඇයි? මෙන්න කනගාටුදායක තත්ත්වය නිසායි. සකරුණා කළ මේ බලකින්න වැලකිලා ප්‍රබුද්ධ විදියට ඔබගේ කන්න බොනුමනා ටික ඕනෙම දේ මහපොළුවේ හැදෙනවා. ඒව සකස් කරගන්න ඒ වෙනුවෙන් වෙහෙසෙන්න තැන් තැන් වල ගිහිලා කඩවල් ගණන් ගිහිල්ලා ලක්ෂ ගණන් වියදම් කරන්න ඕනේ නැහැ. උපයන මුදල තියාගන්න. මුදල් වලින් ගන්න දේවල් තියෙනවනේ. ඒ නිසා ඒ සඳහා මුදල් තියාගන්න. කනබුණ දේවල් මේ මහපොළුවේ හදාගන්න. ඒ වෙනුවෙන් ඔබ වැඩියෙන් වීරිය කරන්න. ඒක අනාගතයේදීත් වැදගත් වෙනවා. තවත් කෙනෙකුට රජෙන් ඉල්ල රජයකට බැන බැන ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය හැදෙන්න ගම්මට්ටමින් හොඳ ප්‍රබුද්ධ මිනිස්සු බිහි වෙන්නට ඕන. ඡන්දයක් තියෙන කාලයකදී ඒ ප්‍රබුද්ධ මිනිස්සෙක් පාර්ලිමේන්තුවේ යැවීම සඳහා ක්‍රමවේද හදමු. එතෙක් ඔය නුසුසු දැන්ට ඔය 200 ගාන ඉන එක මිනිස්සෙක් වන් නැවත ඡන්දය ආවහම යවන්න කටයුතු කරන්න එපා. කරුණාවෙන් ඉල්ලනවා ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරන්න. දැනට ගම්මට්ටමින් අපි සෑම දිස්ත්‍රික්කයකටම කතා කරලා තියෙනවා. ඒ ගම්මට්ටමේ සිටින හොඳ උගත් අවබෝධයක් තියෙන
ඥානාන්විත අනාගත දැක්මක් තියෙන වැඩිහිටියෝ වෙනවා. අපි කියන තරුණ අය වන්නේ, තරුණ ඉන්න හොඳ ගුණ ධර්ම තියෙන හොඳ පංචශීල ප්‍රතිපත්තියෙන් තරුණ ළමයි අවුරුදු 18 19 20 ඉන්නවා අපිට හමු වෙලා තියෙනවා. ඒ නිසා ඉන්නේ අය බෝසත් දරුවෝ. අන්නේ බෝසත් දරුවොත් පාර්ලිමේන්තුවට ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව ගිහලා මේ යාළ මැරෙනකන් ඉන්න බෑ. හැබැයි පාර්ලිමේන්තුව ගිහලා ඒ කාල සීමාව තියෙන යාට පාර්ලිමේන්තුව ඉන්න පුළුවන් වෙන්නේ අවුරුදු 10 නම් අවුරුදු 10. ඒ 10 සේවාව ඇති ඊට පස්සේ තව පරම්පරාවට යන්න ඉතන තියෙනවා. 10න් පස්සේ එයාට ඒ වතක මත ගන්න උවමනාවක් නැහැ. අන්නේ වගේ නීති ක්‍රමවේදය හදලා හොඳ ප්‍රබුද්ධ වැඩපිළිවෙල හදාන ගම් මට්ටමේ සිටින මේ වැඩිහිටි අය මාත් එක්ක එකතු වෙන මම දැන් අදහස් ගන්න යෝජනා ගන්නවා. ඒ අයටම ප්‍රතිපත්ති මාලාව හදාන උපදෙස් දීලා තියෙනවා. ඊ විදිහට අපි යම් දැක්ම ඇතු අනාගතය හදන්නට නිහඬව බැන බැන ඉන්නට එපා. නිහඬව ඔය ගිල උද්ඝෝෂණ කර කර ඉන්න එපා. ඔබගේ ඥානය භාවිතා කරන්න, ඔබගේ සාහිත්‍ය හැකියාව නිර්මාණශීලී භාවය මේ වෙනුවෙන් භාවිතා කරන්න, කවි කියන අය මේ වෙනුවෙන් කවිත්වයේ භාවිතා කරන්න, බිරිඳු කියන අය බිරිඳුව භාවිතා කරන්න මේ වෙනස වෙනුවෙන්. ඒ නිසා ඔබගේ අදහස් සුදාසහනව සැලසුම් යෝජනා ඒ වගේම යම් නීතිමය ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අපහා එකමුතු වෙන්නට කියලා බොහොමත් කරුණාවෙන් ඔබ හැමගෙන් ඉල්ලනවා, සිහිපත් කරනවා. මම මේ කරුණ ටික ඇත්තම කනගාටුදායක මොහොතකයි මතක් කළේ. ඒ නිසා මේ කාරණා අහලා කිසිම කෙනෙක් මාත් එක්ක උරණ වෙන්නවත් වෛර බැඳ ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබගේ මේ මානසික චින්තනය වෙනස් කර ගැනීම සඳහායි මේ අදහස් ටික කිව්වේ. ඒ නිසා ඔබ මම වගේ හිතන්න, හිතලා ඔබ සන්තෝෂයෙන් ඉන්න, සතුටින් ඉන්න. හැම වෙලාවෙම පින්නද සතුටින්. හෙට මැරෙලියක් කමන්නේ. මම එහෙම හෙට මැරෙලියක් කමන්නේ මට ප්‍රශ්නයක් නැහැ. මම එහෙම මේ මුළු ලෝකෙම බදාගෙන නැහැ. කිසිම දෙයක් ඇල්ලි නැහැ. ඇලීමකින් තොරව ඉන්නවා නම් ඉන්න තප්පරයද ඉන්නේ යා අන්‍යයන්ගේ යහපත වෙනුවෙන් වචනයෙන් ක්‍රියාවෙන් වැඩ කර විශ්වාස මම. ඔබත් වැඩ ඒ වගේ කෙනෙක් බවට පත් විය යුතුයි කියන එක මෙතන මා සිහිපත් කරනවා. සමේ සියලුම අදහස් ටික සිහිපත් කළේ උපන් නූපන් දරු පරම්පරා වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන් දැනට ජීවත් වෙන ඔබේ යහපත වෙනුවෙන් දෙලොව යහපත වෙනුවෙන් සිහිපත් කළේ හැම කෙනා වෙනස් වීම සඳහා අප සමගත් වැළමැද ගැනීම සඳහා කටයුතු කරන්න මෙහිදී මගේ දුරකථන නම්බරය මේ සටහන් කරනවා. ඒකට අනුව කතා බස් කරන්නත් පුළුවන්, අදහස් සාකච්ඡා කරන්නත් පුළුවන්. සමයක මේ කාරණා ටික අහලා චින්තනය වෙනස ඇති කර ගන්නට ඔබ හැම දිනාටම ආරාධනා කරමින් මා නිහඬ වෙනවා. පින්නතුන් හැම දිනාටම නිරෝගී සුවය හා තෙරුවන් සරණ ලැබේවා.